මේක මේ විදියට කියනකොට ආට මතක් වෙන්න ඕන පුද්ගලයෙක් ඉන්නවා. ඒ පුද්ගලයා තමයි ඇලෙක්සැන්ඩර් වෝල්ටා. එයා තේරුම් ගන්නේ මෙච්චරයි. ඔක්සිකරණය කියන්නේ ඉලෙක්ට්‍රෝන පිට කරනවා. ඔක්සිහරණය කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන එකතු කර ගන්නවා ලබා ගන්නවා කියන එක. 54ක් දාලා 2008 එකතු කරා. එහෙම බෑ. හරි ඒව කරන්න බෑ. මොකද මෙතන ස්කන්ධය මෙතන බර. 40 තියෙන්නේ සෙන්ටිමීටර වලින්. සෙන්ටිමීටර වලින් දීලා හරියන්නේ නේද? අපි දෙන්න ඕන අන්තර්ජාතික එක කියන්නේ. ඉරි දෙකක් ගැහුවාට ලකුණු එකක් එනවා මරුනේ නේ? විද්‍යාගාරයේ සකස් කළ ඇටොම් දෙකක් එක හා දෙක රූපවල දැක්කේ මේ විද්‍යාගාරයේ ඔයගොල්ලෝ වගේ ළමයි ටිකක් එකතු වෙලා මෙන්න මේ වගේ ඇටොම් දෙකක් හදලා මේ එක රූපයේ විදියට එකක් හදලා දෙක රූපයේ විදියට එකක් හදලා දැන් එක රූපේ මොනවද තියෙන්නේ සින්ක් තහඩුවක් සහ කොපර් තහඩුවක් මැදට දානවා රිජිෆෝම් කැල්ලක් සින්ක් තහඩුවකුයි කොපර් තහඩුවකුයි දෙපැත්තෙන් අරගෙන මැදින් තියනවා රිජිෆෝම් කැල්ලක් ඊට පස්සේ දානවා මේ රබර් පටියක් වටේට දානවා මේ සම්බන්ධකයේ විදියට දාන්නේ රබර් පටියක් කියලා හිතන්නකෝ රබර් පටි කැල්ලක් දානවා රබර් බෑන්ඩ් එකක් දානවා හරිනේ දානවා ඊට පස්සේ මේ සින්ක් තහඩුවෙන් එක වයර් එකක් ගන්නවා කොපර් තහඩුවෙන් තව වයර් එකක් අරගෙන බල්බ් එකට සෙට් කරනවා බල්බ් එකට සෙට් කරනවා දැන් අපිට පේන විදියට නම් නිකන් බල්බ් එක පත්තු කරන්න වගේ යන සීන් එකක් තමයි පේන්නේ රයි ඊළඟ වෙනම ඇටොමක් දෙවෙනි ඇටොමේ තියෙනවා තනුක සල්ෆියුරික් අම්ලය ජලය ගොඩක් වැඩි අම්ල ගොඩක් අඩු සල්ෆියුරික් අම්ලය තමයි මෙතන තියෙන්නේ ඒ නිසා තමයි තනුක සල්ෆියුරික් අම්ලය කියලා අපි කියන්නේ අම්ල ප්‍රසතේ අඩුයි ජල ප්‍රසතේ වැඩි හොඳයි ඔන්න ඔක තමයි අපිට තියෙන්නේ ඔන්න ওই ටික තමයි අපිට තියෙන්නේ දැන් මොකද්ද කියන්නේ එක රූපයේ දැක්කෙන ඇටොමේ ලෝහ තහඩු දෙක රූපයේ දැක්කෙන ඇටොමේ ඇති අම්ලය තුල ගිල්ලු විට බල්බේ දැල් වෙනවා මේ සින්ක් තහඩුවයි කොපර් තහඩුවයි මේ අම්ලය ගිල්ලනවා මේක ගිල්ලනවා එතකොට මෙන්න බල්බේක පත් වෙනවා බල්බ් එක වත් වෙනවලු හොඳයි දැන් මේ පරීක්ෂණය මේ මේක මේ විදියට කියනකොට ආට මතක් වෙන්න ඕන පුද්ගලයෙක් ඉන්නවා ඒ පුද්ගලයා තමයි ඇලෙක්සැන්ඩර් වෝල්ටා වෝල්ටා ඇලෙක්සැන්ඩර් වෝල්ටාව මතක් වෙන්න ඕන ඇයි සර් එයාව මතක් කරගන්න මොකද එයාව මතක් කරගන්නේ එයා තමයි ලෝකේ පළවෙනියටම කෝෂයක් හැදුවේ සිම්පල් සෙල් එක හැදුවේ එහෙම නැත්නම් සරල කෝෂය හැදුවේ එයා ඉතින් යා සරල කෝෂය කියලා කියන්නේ මොකද්ද මේ තනුක සල්ෆියුරික් අම්ලයට තඹ තහඩුවකයි කොපර් තහඩුවකයි දාලා තඹ තහඩුවෙන් සහ කොපර් තහඩුවෙන් වයර් දෙකක් අරගෙන බල්බයක් පත්තු කරා. ඒක තමයි ලෝකේ පළවෙනි කෝෂය සරල කෝෂය. ඉතින් ඒකම තමයි මේ තියෙන්නේ. දැන් මේ කොපර් තහඩුවයි සින්ක් තහඩුව ගෑවෙන නිසා මැදින් රිජිෆෝම් කැල්ලක් දාලා පරිවාරකයක් දාලා විදුලිය ගමන් කරන්නේ නැති එකක් දාලා. හරි කතන්දරේ. හරි. එහෙනම් ඒක ඔළුවට එන්න ඕන මේ වෙලාවේ. හොඳයි දැන් යනවා ප්‍රශ්න වලට. මෙහිදී සින්ක් තහඩුව මත සිදුවන ප්‍රතික්‍රියාව සමීකරණයකින් දක්වන්න. දැන් සින්ක් තහඩුවේ මොකද වෙන්නේ කියන එක 11 ශ්‍රේණියේ ඉදිරි පාඩමක තමයි අපි උගන්වන්නේ. දැනට මෙතනට පිළිතුරු අවශ්‍ය නිසා අපි සකසා ගමු. දැන්ට ඔයා දන්නවා සින්ක් කියලා කියන්නේ ලෝහයක්. සින්ක් කියන්නේ ලෝහයක්. ලෝහ සෑම විටම කරන්නේ ඉලෙක්ට්‍රෝන පිට කරන එක. ඉලෙක්ට්‍රෝන පිට කරවුවොත් හදන්නේ ධන අයන. ඉලෙක්ට්‍රෝන පිට කරවුවොත් හදන්නේ ධන අයන. එහෙනම් ඔයාලට තේරෙන්න ඕන රයිට්. එහෙනම් සින් ධන අයන හදනවා. කීයක ධන අයනද? ඉලෙක්ට්‍රෝන කීයක් පිට කරනවද කියන එක ඊළඟ ප්‍රශ්නේ වෙනවා. එහෙනම් මේක මතකේ රඳවා ගන්න. සින්ක් ඉන්නවා. සින්ක් ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරනවා. සින්ක් දෙකයි ධන අයන හදනවා. මෙන්න භෞතික අවස්ථා දක්වලා තියෙනවා. සින් S කියන්නේ සොලිඩ් ඝන අවස්ථාවේ ඉන්නවා. මෙන්න A Q කියලා කියන්නේ මේ අයන ජලීය අවස්ථාවේ ඉන්නේ ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරනවා. හොඳයි. මේක තමයි සින්ක් තහඩුව මත සිද්ධ වෙන රසායනික ප්‍රතික්‍රියාව ඊළඟට මම පොඩි විශේෂ කරුණක් ඔයාලට පැහැදිලි කරලා දෙන්න යනවා ඔයාට කණින් කොණින් ඇහිලා ඇති මේ ඔක්සිකරණය ඔක්සිහරණය කැතෝඩය ඇනෝඩය ඔන්න ඔය වචන හතර ඇහිලා ඇති ඔක්සිකරණය ඔක්සිහරණය ඇනෝඩය කැතෝඩය ඔන්න ඔය වචන හතරේ තේරුම පොඩ්ඩක් අපි සාකච්ඡා කරමු මේ බලන්න ඔක්සිකරණය කියලා කියන්නේ හරිම ලේසි ඔක්සිකරණය කියලා කියන්නේ යම් පරමාණුවකින් හෝ අයනයකින් හෝ අයන ඛණ්ඩයකින් ඉලෙක්ට්‍රෝන ඉවත් වෙනවා නම් අපි කියනවා ඔක්සිකරණය කියලා මොකක් හරි එකකින් ඉලෙක්ට්‍රෝන එළියට යනවා නම් අපි කියනවා ඔක්සිකරණය වුණා කියලා එක්කෝ පරමාණුවකින් එක්කෝ අයනයකින් එක්කෝ අයන ඛණ්ඩයකින් ඉලෙක්ට්‍රෝන ඉවත් කරනවා නම්
යම් කිසි තැනක අපි කියන ඔක්සිකරණය වෙනවා කියලා. ඔක්සිකරණය කියලා කියනවා. හරි මේවා ලියා ගන්න ඕනේ නැහැ. ඉදිරිපාඩම් වලදී අපිට මුණ ගැහෙන නිසා දැන්ට තේරුම් ගැනීමයි අවශ්‍ය වෙන්නේ. එහෙනම් ඔක්සිකරණය කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන පිට කරනවා කියන එක. සරල අදහස එච්චර. සරල අදහස එච්චර. එහෙනම් දැන් අපි ඉහත ප්‍රතික්‍රියාව මේ සින්ක් ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරලා සින්ක් දෙකයි ධන අයනිය හදනවා. එහෙනම් මේක ඔක්සිකරණ ප්‍රතික්‍රියාවක්. මේක ඔක්සිකරණ ප්‍රතික්‍රියාවක්. හොඳයි. ඊළඟට ඔක්සිහරණය රිඩක්ෂන් කියලා අපි කියනවා. දැන් අරකේ විරුද්ධක. දැන් ඔක්සිකරණය කියන්නේ ඉලෙක්ට්‍රෝන එළියට යන එකනේ. ඔක්සිහරණය කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවා, ලබා ගන්නවා. මේ බලන්න යම් පරමාණුවක් හෝ අයනයක් හෝ අයන ඛණ්ඩයක්. ඛණ්ඩයක් කියලා කියන්නේ මෙතන අයන ඛණ්ඩයක් හෝ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම. ඉලෙක්ට්‍රෝන ගන්නවා. අන්න අපි කියනවා ඔක්සිහරණය වුණා කියලා. අපි කියනවා ඔක්සිහරණය වුණා කියලා. මේ උදාහරණ ප්‍රතික්‍රියාවක් මේ බලන්න. ඉලෙක්ට්‍රෝන දෙකක් එකතු කර ගන්නවා හයිඩ්‍රජන් ධන අයන. හයිඩ්‍රජන් ධන අයන ඉලෙක්ට්‍රෝන දෙකක් එකතු කරගෙන හයිඩ්‍රජන් වායු අණුවක් බවට පත් වෙනවා. දැන් මෙන්න ඉලෙක්ට්‍රෝන එකතු කර ගන්න. අන්න ඔක්සිහරණය. ඔක්සිහරණය. දැන් ඔයා තේරුම් ගන්නෙ මෙච්චරයි. ඔක්සිකරණය කියන්නේ ඉලෙක්ට්‍රෝන පිට කරනවා. ඔක්සිහරණය කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන එකතු කර ගන්නවා ලබා ගන්නවා කියන එක. ඊළඟට ඇනෝඩේ කියන්නේ මොකද්ද? කැතෝඩේ කියන්නේ මොකද්ද? මේ වචන දෙකත් ඔයාට ඇහිලා හොඳට හුරු පුරුදුයි. ඇනෝඩේ කියලා කියන්නේ ඔක්සිකරණය සිදුවන ඉලෙක්ට්‍රෝඩය. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන පිට කරන ඉලෙක්ට්‍රෝඩය. දැන් ඊළඟ ගැටලුව ඔයාට මොකද්ද සර් ඉලෙක්ට්‍රෝඩය කියලා කියන්නේ? දැන් අර සරල කෝෂේ දැන් අපි හදාගත්ත කෝෂේ මතකනේ ඔයාට සිනික් තහඩුවයි කොපර් තහඩුවයි කොපර් සල්ෆේට් වල ගිල්ලපු එකනේ කරේ. ඕකේ පුතේ සිනික් තහඩුවයි කොපර් තහඩුවයි තමයි ඉලෙක්ට්‍රෝඩ. ඉලෙක්ට්‍රෝඩ කියලා කියන්නේ අන්න ඒවට. ඒ එතන පාවිච්චි වෙන සන්නායක වලට. එහෙනම් එතන සන්නායක දෙකයිනේ. අපේ කොපර් තහඩුවයි සිනික් තහඩුවයි. ඒවා තමයි ඉලෙක්ට්‍රෝඩ. එහෙනම් අන්න ඔක්සිකරණය සිදුවන ඉලෙක්ට්‍රෝඩය. දැන් අපේ එකේ හැටියට නම් සින්. එහෙනම් සින් තමයි ඇනෝඩේ වෙන්නේ. ඔක්සිකරණය වෙන්නේ ඉලෙක්ට්‍රෝන පිට කරන සන්නායකය තමයි ඇනෝඩේ කියලා අපි හඳුන්වන්නේ. එහෙනම් ඒකේ අනිත් පැත්ත තමයි කැතෝඩය. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන ගන්න කෙනා. ඉලෙක්ට්‍රෝන ගන්න සන්නායකය. එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝඩය. ඉලෙක්ට්‍රෝඩය. ඉලෙක්ට්‍රෝන දැන් එක්කෙනෙක් දෙනවා නම් අනිත් එකා ගන්න ඕන. ආ මාත් දෙන්නම් කියලා දෙන්නට මේ එළියට දාන්න බෑ. එකෙක් දෙනවා නම් අනිත් එකා ගන්න ඕන. එකෙක් දන නම් අනිත් එකා අරින වෙන්න ඕන. මොකද අපි මෙතෙන්දී දාන්නේ මේ සක්‍රියතාවයේ වෙනස් දෙන්නේන්නේ. එක ජාතිය ලෝහ දෙකක් දාන්න බෑ සරල කෝෂයට. මේ තඹ කෑලි දෙකක්, සින් කෑලි දෙකක් එහෙම දාන්න බෑ. සක්‍රියතාවයේ වෙනස් දෙන්නේ දාන්න ඕන. ඒකට අනිවාර්යයෙන් එකෙක් පිට කරනවා ඉලෙක්ට්‍රෝන අනිත් එකා ලබා ගන්න. එහෙනම් මෙතන හැටියට අපේ ඔය ඉහත ප්‍රතික්‍රියාවේ හැටියට නම් කොපර් තමයි කැතෝඩේ. ඇයි කොපර් කැතෝඩේ වෙන්නේ? එයා ඔක්සිහරණ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන ඉලෙක්ට්‍රෝඩය. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන ලබා ගන්න එතන. කොපර් තමයි ඉලෙක්ට්‍රෝන ලබා ගන්න එතන. එතන හැටියට. හරි. ඒ අසල කොපනේ ලබා ගන්න ඕනේ ඒ අසල. අපි මේ පිළිබඳව ලොකුවට සාකච්ඡා කරනවා මේ විද්‍යුත් රසායන පාඩමේදී. දැනට ඇනෝඩයයි කැතෝඩය කියන්නේ මොකද්ද? ඔක්සිකරණය සිද්ධ වෙන ඉලෙක්ට්‍රෝඩය ඇනෝඩේ. ඔක්සිහරණය සිද්ධ වෙන ඉලෙක්ට්‍රෝඩය කැතෝඩේ වෙන්නේ. දැන් යම් ප්‍රශ්නෙට. මෙහි කොපර් තහඩුව ක්‍රියා කරන්නේ ඇනෝඩේද කැතෝඩේද? සරලයිනේ. දැන් දන්න ඕනේ කැතෝඩේ ලෙස. කැතෝඩේ ලෙස. හොඳයි. ලියා ගන්න ලියාගත්තේ නැද්ද අර? කැතෝඩේ විදියට. ඔක්සිහරණය සිද්ධ වෙන ඉලෙක්ට්‍රෝඩය. මෙන්න මේ කොපර් තහඩුව අසලට ඉලෙක්ට්‍රෝන එනවා. ඉලෙක්ට්‍රෝන අරගෙන එතන මොකක් හරි එකක් වෙනවා. එහෙනම් ඒ තමයි කැතෝඩේ. සිනික් තහඩුව ගාවින් ඉලෙක්ට්‍රෝන එළියට දාන. එතකොට ඔක්සිකරණය. ඔක්සිකරණය වෙන එකට කියන්නේ ඇනෝඩය කියලා. ඇනෝඩය කියලා. හොඳයි. දැන් අපිට තියෙනවා 11 ශ්‍රේණියේ 14 වෙනි පාඩම බහු අවයවික පොලිමර්ස් ගැන කතා කරන්න. බහු අවයවික. මේ බහු අවයවික ගැන පොඩි අදහසක්, දල අදහසක් 10 ශ්‍රේණියේ පළවෙනි පාඩමේ සාකච්ඡා කරනවා. ඒ කොතනද සර්? ඒ තැන තමයි. දැන් අපිට කියනවා මේ සමහර කාබනික සංයෝග බහු අවයවික වෙනවා කියලා. දැන් උදාහරණයක් විදියට අපිට ගන්න පුළුවන් හොඳ උදාහරණයක් තමයි න්‍යෂ්ටික ආම්ල. න්‍යෂ්ටික ආම්ල. න්‍යෂ්ටික ආම්ල කොහොමද හැදෙන්නේ? න්‍යෂ්ටික ආම්ලයක් හැදෙන්නේ න්‍යූක්ලියෝටයිඩ් දාමයක්. න්‍යූක්ලියෝටයිඩ් ගොඩාක් එකතු වෙලා හැදිච්ච ලොකු දාමයකට තමයි අපි කියන්නේ න්‍යෂ්ටික ආම්ලයක් කියලා. එහෙම නැත්නම් තව තැනක් මොකද්ද?
මොකද්ද මේ මේ තවත් කාබන සංයෝගයක් වෙන කාබෝහයිඩ්‍රේට් වල පොලිසැකරයිඩ් පොලිසැකරයිඩ් පිෂ්ඨය ගන්න ග්ලූකෝස් අණු 5000ක් 10000ක් විතර එකට එකතු වෙලා ග්ලූකෝස් අණු එකතු වෙලා එකතු වෙලා එකතු වෙලා එකතු වෙලා ඔන්න පිෂ්ඨය හැදෙන පිෂ්ඨේ නිර්මාණය වෙන අන්න දැන් තේරුම් ගන්න මොකද්ද මේ බහුවවයකයක් කියන්නේ කියන එක සරල අණු සරල අණු සරල අණු ගොඩාක් එකිනෙක 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 හා එකතු වෙලා ඒ එකතු වෙන එකට කියන්නේ පුතේ බහු අවයවීකරණය වෙනවා කියලා. එහෙනම් අන්න සරල අණු එකිනෙකට එකතු වෙලා එහෙම නැත්නම් බහු අවයවීකරණය වෙලා හැදෙන යෝධ අණුව. මේ වචනේ මාර වැදගත්. යෝධ අණුව. ඒකට අපි කියන්නේ බහු අවයවිකයක් කියලා. හරි? බහු අවයවිකයක් කියලා. එහෙනම් බහු අවයවිකයක සරල අණු ගොඩක් තියෙනවා. සරල අණු ගොඩක් තියෙන ඕන. ඉතින් මේ පිළිබඳව අපි 14 වෙනි පාඩමේ ලොකුවට සාකච්ඡා කරනවා. දැන් රබර් ගත්තොත් දැන් ස්වාභාවික රබර් රබර් කියන්නේ බහු අවයවිකය. රබර් වල තැනුම් මේකකේ තමයි මේ තියෙන්නේ. මේකට කියන්නේ අයිසොප්‍රීන් කියලා. අයිසොප්‍රීන්. මෙන්න මේ වගේ කෑලි දසදහස් ගාණක් එකිනෙක 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 එකතු වෙලා හැදෙනවා යෝධ අණුවක්. ඒ අණුවට අපි කියනවා මේ විද්‍යාව කියනවා පොලි අයිසොප්‍රීන් කියලා. පොලි කියලා කියන්නේ ගොඩක් කියන එකනේ. පොලි මුදලාලි. මිනිහට සල්ලි තියෙන ඉඳන් මිනිහා පොලි මුදලාලි වුනේ. එහෙනම් අන්න ඒ වගේ ගොඩක් පොඩි පොඩි කෑලි ගොඩක් එකට එකතු වුණාම අන්න පොලි වෙනවා. පොලි අණුවක් වෙනවා. ඒක ලොකු අණුවක් වෙනවා. මහා අණුවක් වෙනවා. එහෙනම් අයිසොප්‍රීන් අණු ගොඩක් එකිනෙක එකතු වෙලා පොලි අයිසොප්‍රීන් හැදෙනවා. ඔන්න ඔය පොලි අයිසොප්‍රීන් දාමයට තමයි අපි කියන්නේ ස්වාභාවික රබර් කියලා. ස්වාභාවික රබර් කියලා. එහෙනම් රබර් කියන්නේ බහු අවයවිකය. රබර් කියන්නේ බහු අවයවිකය. ඒක හොඳින් මතක තියාගන්න. මේ රබර් වල තැනුම් මේකකය. එහෙම නැත්නම් රබර් වල සරල අණුව වෙන්නේ අයිසොප්‍රීන් කියන එකත් මතක තියාගන්න. මේක තව සරල කරවුවොත් ඔයා හිතන්න රබර් කියලා කියන්නේ දම් වැලක් කියලා හිතන්න. දම් වැලක් කියලා හිතන්න. මේ දම් වැලේ පුරුක් තියෙනවානේ. ඒ එක පුරුකක් තමයි අයිසොප්‍රීන්. එක පුරුකක් තමයි අයිසොප්‍රීන්. එහෙනම් මතක තියාගන්න. හරි. ඒක සරලයි. හොඳයි. එහෙනම් ඔන්න ඕකයි කතන්දරය. එහෙනම් අයිසොප්‍රීන් වලින් තමයි රබර් නිෂ්පාදනය වෙන්නේ. රබර් කියන්නේ බහු අවයවිකයක්. ප්‍රශ්නෙට යන්න. එක රූපයේ දැක්වෙන ඇටෝමයේ යොදාගෙන ඇති බහු අවයවික දෙක නම් කරන්න. ඒක බහු අවයවික ගැන මෙලෝදයක් දන්නේ නැති එකට උනා ලියන්න පුළුවන්. ඇයි? බල්බ් එක ගැන අපි ඒ තරම් සැලකිලිමත් වෙන්නේ නැහැ. බල්බ් එක බහු අවයවිකයක් කියලා අපි එහෙම කියන්නේ නැහැ නේ. ඒක සමහර කොටස් තියෙන්න පුළුවන්. කොපර් බහු අවයවිකයක් වෙන්නේ නැහැ නේ ඒක. එහෙම වෙන්නේ නැහැ නේ. ඒවා ලෝහනේ. සින්ක් බහු අවයවිකයක් වෙන්නේ නැහැ. හැබැයි මේ රබර් බෑන්ඩ් එක රබර් පටියක් දාලා තිනවා. අන්න ඒක බහු අවයවිකයක් වෙනවා. රබර් රබර් ඒක හරියි. ඊළඟට මේ මැද තියෙන රිජු ෆෝම් ස්ටයිරෝෆෝම් කියලා ඔකට කියනවා. රිජිෆෝම් කියලා කියන්නේ බහු අවයවිකයක්. සරලව ගොඩක් එකතු වෙලා තමයි හැදෙන්නේ. අපි මේ පිළිබඳ 14 වෙනි පාඩමේ දැවැන්ත විදියට සාකච්ඡා කරනවා. දැවැන්ත කිව්වට ලොකුවට නෑ හරිද? 14 වෙනි පාඩම දවසින් ඉවර වෙනවා. දවසින් ඉවර වෙන චූටි පාඩමක්. ඉතින් ඒක නිසා ටිකක් කතා කරන්න තියෙනවා. කතා කරන්න තියෙනවා. හරි. අපි එතකොට ලොකුවට බලමු. එහෙනම් මෙතනට අපිට එන්න ඕන පිළිතුර තමයි රබර් සහ රිජිෆෝම්. රබර් සහ රිජිෆෝම් කියන පිළිතුර තමයි එන්න ඕන. ඔන්න බහු අවයවික දෙක ඔය දෙක තමයි බහු අවයවක දෙක වෙන්නේ. මොනවා කියන්නේ? රූපේ දැක්වෙන්නේ ජලාශයක තියෙන ඔරුවල්ලු. ඔන්න තියෙනවා ජලාශයක ඔරුවක්. ඉතින් මොකද කියන්නේ? එහි බර නිව්ටන් 2000යි. මේකේ බර නිව්ටන් 2000යිලු. කිලෝග්‍රෑම් 50ක ස්කන්ධයක් සහිත මිනිසුන් 4 දෙනෙකු ඔරුව තුල සිටී. හරි. ඔරුව නිව්ටන් 2000යි. කිලෝ 50යි උන් 4 දෙනෙක් ඉන්න ඔරුවක්. මේ ඔරුව වතුර ගිල්ලා තිනවා සෙන්ටිමීටර 40ක්. ඔන්නෝ තමයි දත්ත. ඔය තමයි දත්ත. වතුර ගිල්ලා තිනවා සෙන්ටිමීටර 40ක්. දැන් යනවා ප්‍රශ්නෙට. ඔරුව මත ජලය මගින් ඇති කරන උඩුකුරු තෙරපුම ගණනය කරන්න. ඔරුව මත ජලය මගින් ඇති කරන උඩුකුරු තෙරපුම ගණනය කරන්න. අපි යම්කිසි දෙයක් ද්‍රවයක ගිල්ලුවාට පස්සේ ඒ ද්‍රවය මගින් ඉහළට බලයක් යදෙනවා. කියන උඩුකුරු තෙරපුම කියලා. දැන් ඔන්න මේක ගිල්වලා තියෙන්නේ මිනිස්සු 4 දෙනෙකුයි දාගත්ත බෝට්ටුවක් ගිල්වලා තියෙන්නේ. ඒතර වතුර විසින් ඉහළට බලයක් ක්‍රියාත්මක වෙනවා. ඒක තමයි උඩුකුරු තෙරපුම. අපිට අහනවා ඒක කොච්චරද කියලා. ඒක කොච්චරද කියලා අපි ප්‍රශ්න කරනවා. ඉතින් හොයපු දරුව ඇති බලන්න මේ විදිහට ඔයා හෙව්වේ කියලා. දැන් මේකට මෙන්න මේ දත්තය ඔයාට වැදගත් වෙනවා. මේක ඔළුවේ තියාගන්න. දැන් වතුර ගිලිලානේ තියෙන්නේ. එතකොට මේ මොකක් හරි වස්තුවක් හරි මිනිස්සෙක් හරි මොකෙක් හරි ගිලිලානේ තියෙන්නේ.
එතකොට මේගොල්ලන්ගේ මුළු බර තියෙනවනේ. මේගොල්ලන්ගේ මුළු බර තියෙනවා. ඒ කියන්නේ මේ ඔරුවේ සහ මේ මිනිස්සු හතර දෙනාගේ මුළු බර අන්න සමාන වෙනවා උඩුකුරු තෙරපුම. එහෙනම් උඩුකුරු තෙරපුම සමානයි මුළු බරට. මුළු බරට උඩුකුරු තෙරපුම සමානයි. හොඳයි. එහෙනම් දැන් අපිට හොයන්න තියෙන්නේ මුළු බර. ඒක හොයාගත්ත නම් මේ පැත්තට එන එක ලේසියිනේ. උඩුකුරු තෙරපුම පැත්තට එන එක ලේසියිනේ. හොඳයි. එහෙනම් දැන් මුළු බර හොයා ගන්නවා අපි. මුළු බර හොයා ගන්න අපිට දීලා තියෙනවා දත්ත. බෝට්ටුව 2000යි. බෝට්ටුව 2000යි. නිව්ටන් වලින් දීලා තියෙනවා බර මනින්නේ නිව්ටන් වලින්නේ. බර බලයට සමානයිනේ. එහෙනම් බෝට්ටුව 2000යි. ඒක හරි. ඊට පස්සේ ස්කන්ධය දීලා තියෙනවා මිනිස්සු හතර දෙනාගේ 50යි. දැන් 50ව 4ක් දාලා 2000ට එකතු කරා. එහෙම බෑ. හරි. ඒව කරන්න බෑ. මොකද මෙතන ස්කන්ධය මෙතන බර. බරයි ස්කන්ධයයි මේ කපේදී සමාන වෙන්නේ නැහැ. බරයි බලයයි සමානයි. හැබැයි බරයි ස්කන්ධයයි සමාන වෙන්නේ නැහැ. ස්කන්ධය කියලා කියන්නේ යම් වස්තුවක අඩංගු පදාර්ථ ප්‍රමාණය. ඒක බරට බලයට සමාන වෙන්නේ නැහැ. හැබැයි මේ ස්කන්ධයෙන් අපිට පුළුවන් බර හොයාගන්න. ස්කන්ධයෙන් පුළුවන් අපිට බර හොයාගන්න. හරි. ස්කන්ධයෙන් පුළුවන් බර හොයාගන්න. කොහොමද හොයාගන්නේ? මේ බලන්න. දැන් ඔන්න කිලෝ 50යි ස්කන්ධේ. දැන් මෙන්න මේ මේක මතක් කරගන්න. බර සමානයි ස්කන්ධය වැඩි කිරීම ගුරුත්වජ ත්වරණය. බර සමානයි ස්කන්ධය වැඩි කිරීම ගුරුත්වජ ත්වරණය. ස්කන්ධේ 50යි පොළොව මට්ටමේදී ගුරුත්වජ ත්වරණය 10යි 50 10ෙන් වැඩි කරනවා. 50 10ෙන් වැඩි කරනවා. 50 10ෙන් වැඩි කරනවා. හරි. එතකොට 50 10ෙන් වැඩි කරාම එන්නේ එක එකගේ බර. එකෙක්ගේ බර නෙන්නේ. ඒ වගේම හතරක් ඉන්නේ. එහෙනම් ආය හතරෙන් වැඩි කරන්නත් ඕනේ. හතරෙන් වැඩි කරන්නත් ඕනේ. එතකොට එනවා නිව්ටන් 2000. 2000ක් එනවා. දැන් එන්නේ නිව්ටන් 2000 මොකද්ද? මේ මිනිස්සු හතර දෙනාගේ බර. දැන් ඔරුවේ බරත් ඕනේ. ඔරුවේ බර 2000යි. එහෙනම් 2000යි 2000යි 4000යි. ඒ 4000 කියන්නේ මොකද්ද? මේ වතුරේ ගිලිලා ඉන්න මේ 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 සම්පූර්ණ මේ ඔරුවයි මිනිස්සු හතර දෙනාගේ බර. එහෙනම් බර සමානයි නේ උඩුකුරු තෙරපුම. එහෙනම් ඉතින් උඩුකුරු තෙරපුම වෙන්නේ නිව්ටන් 4000. නිව්ටන් 4000. නිව්ටන් 4000ක්. ඉතින් එහෙමයි ඒ ගන්නේ කිරීම ගන්නෙ. එහෙනම් නිව්ටන් 4000ක් ඇවිල්ලා තියෙනවද බලන්න ඔයාගේ පිළිතුරේ. හොඳයි. ඊළඟ ප්‍රශ්නේ. ඊයත අවස්ථාවේදී ඔරුව ජලය තුල සෙන්ටිමීටර් 40ක් ගිලී පවතී. ඔන්න ඔරුව ගිලිලා මං ඉස්සලක් කිව්වනේ සෙන්ටිමීටර් 40ක්. ඔරුව පතුලේ ලක්ෂයක් මත ජලය මගින් නැති කරන පීඩනය ගන්නේ කරන්න. මතක් වෙන්න ඕන පීඩණය. ද්‍රවස්ථಿತಿ පීඩණය පාඩම. ද්‍රවස්ථಿತಿ පීඩණය පාඩම. 10 පන්ති. ද්‍රවස්ථಿತಿ පීඩණය. එහිදී කියනවා ද්‍රවයක් මගින් පීඩනයක් ඇති කරනවා. ද්‍රවයක් මගින් නැති කරන පීඩණය හොයන්න නම් අපි හරි අපූරු සම්බන්ධතාවයක් මතක තියා ගන්න ඕනේ. ඔයාලට මතකද H ρ g? සර් මෙතන තියෙන්නේ H d g කියලා. right අපි h rho g කියන එක ගත්තොත් p = h rho g. p කියන්නේ පීඩනය, h කියන්නේ ද්‍රව කඳේ උස, rho කියන්නේ ද්‍රවයේ ඝනත්වය. මෙතන rho නෑ, අර p අකුර වගේ එක ඇලේට තියෙන එක මතක් කරගන්න. rho. හරි. rho. rho කියන්නේ ද්‍රවයේ ඝනත්වය. මෙතන තියෙන්නේ d. දැන් මේ ඝනත්වය කියන එක density කියන එක අරගන්න සමහර පොත්පත්වල එහෙම සඳහන් වෙනවා. h d g කියලා. ඒකෝ density කියන එකට තමයි මෙතන d අකුර අරන් තියෙන්නේ. රෝ සහ ඩී කියන්නේ දෙකම අකුරු දෙකේම අර්ථය එකයි. එහෙනම් මේ ද්‍රවයේ ඝනත්වය. ඊළඟට ජී. ජී කියන්නේ ගුරුත්වජ ත්වරණය. ඉතින් මේ ආදේශ කරනවා. එච් කියන්නේ උසනේ. ඔන්න 40යි සර්. 40 වැඩි කිරීම දාමුනේ සර්. බෑ ඒක හරියන්නේ නැහැ. 40 තියෙන්නේ සෙන්ටිමීටර් වලින්. සෙන්ටිමීටර් වලින් දීලා හරියනවා නේද? අපි දෙන්න ඕන අන්තර්ජාතික එකකෙන්නේ මේ දුරමැනීමේ. එහෙනම් මොකද්ද මීටර්? එහෙනම් 0.4යි. 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 සෙන්ටිමීටර 40 කියන්නේ 0.4යිනේ. 100 40 බෙදීම 100 එහෙම තිබ්බත් ගැටලුවක් නැහැ. ඊළඟට D එහෙම නැත්තම් ρ. ρ කියන්නේ ද්‍රවයේ ඝනත්වය. ද්‍රවයේ ඝනත්වය සාමාන්‍ය මේ යගේ මතක තියා ගන්න ඕන සාමාන්‍යයෙන් ජලයේ ඝනත්වය 1000යි. ඝන මීටරයට කිලෝග්‍රෑම් 1000යි. ඒක ඔළුවේ තියා ගන්න ඕන අගයක්. දැන් ඉතින් මෙතන ඔයා මගෙන් ප්‍රශ්න කරයි සර් මෙතන 1000ක් එන්නේ නැහනේ. මේ වතුර යනම්මනම් දිය වෙලා තියෙනවා. මේවා සංසුද්ධ ජලය නෙවෙයි. එහෙම අදාළ නැහැ. අපි උපකල්පනයක් කරන්න ඕන මේක
ආශෘත ජලය තමයි මේ තියෙන්නේ කියලා. එහෙම උපකල්පනය කරන්න මේ ආශෘත ජලයනේ 10යිනේ. හරි. ඒක අපිට කරන්න දෙයක් නැහැ. සාමාන්‍ය විභාගෙට නම් මේකට දෙයි. ඝනත්වයේ දෙයි. මේ ඝනත්වයේ දෙයි නැත්තම් මෙතන හරි මගේ ඉන්නේ නැහනේ. හොඳයි. අපි ආසන්න වශයෙන් 10යි කියලා ගන්නවා ඉතින්. ඝන මීටරයට කිලෝග්‍රෑම් 10යි. ගුරුත්වජ ත්වරණය තප්පර වර්ගයට මීටර 10යි. තප්පර වර්ගයට මීටර 10යි. එහෙනම් 0.4 වැඩි කිරීම 1000 වැඩි කිරීම 10යි. ඒතර පිළිතුරේ පැස්කල් වලින් එයි 4000ක්. එහෙම නැත්තම් අපි දන්නවා පීඩනය මැනීමේ තව ඒකකයක් තියෙනවා වර්ග මීටරයට නිව්ටන්. ඒ ඒකකයේ දැම්මත් එකයි පැස්කල් දැම්මත් එකයි. පැස්කල් දැම්මත් එකයි. පැස්කල් තමයි අන්තර්ජාතික ඒකකයේ පීඩනය මැනීමේ වර්ග මීටරයට නිව්ටන් උත් අවුලක් නැහැ. හරි. එහෙනම් මේ විදිහට පැස්කල් 4000ක් එනවා. පැස්කල් 4000ක් එනවා. හොඳයි. ඊළඟ ප්‍රශ්නේ. මෙම ඔරුව ජලාශයේ යම් ස්ථානයක සිට ඉවුර දක්වා සරල රේඛීය ගමන් මාර්ගයක යනවලු. ඔන්න දැන් මේ ඔරුව සරල රේඛීය ගමන් මාර්ගයක මේම යනවලු. හරි. ඔරුවේ ගමනට ගත වූ කාලය මිනිත්තු 5යි. මේ ඔරුව ඉතින් සරල රේඛීය ගමන් මාර්ගයක යන්න මිනිත්තු 5ක් ගත වෙලා. ඔරුවේ වේගය දීලා තියෙනවා. තප්පරයට මීටර 2යි. ඔරුව ගිහිල්ලා තියෙන තප්පරයකට මීටර 2ක සාමාන්‍ය වේගයෙන්. මෙතන සාමාන්‍ය වේගය හරි ඇවරේජ් ස්පීඩ් එක එන්නේ. අතර මතක තියාගන්න සාමාන්‍ය වේගය. හරි වේගය කිව්වා සාමාන්‍ය සාමාන්‍ය අපිට වේගය කියලා එන්නේ සාමාන්‍ය වේගය තමයි. සාමාන්‍ය වේගය හොයන්නේ කොහොමද? දැන් සාමාන්‍ය වේගයයි නිකම් වේගයයි ඒ දෙක වෙනසක් නැහැ හරිද? සාමාන්‍ය වචනේ තිබ්බත් එකයි නැතත් එකයි. තිබ්බනම් වඩාත් හොඳයි. වේගය සමානයි අපි දන්නවා දුර බෙදීම කාලය. වේගය කියන්නේ දුර බෙදීම කාලය. අපි ඒක දන්නවා. එහෙනම් දැන් අහන්නේ මේකෙන් ඉතින් දුරනේ අහන්නේ. දුරනේ අහන්නේ එහෙනම් දුර උක්ත කරගන්න. දුර උක්ත කරගන්නකොට වේගය වැඩි කිරීම කාලය. වේගය දීලා තියෙනවානේ තප්පරයට මීටර 2යි. හරි. කාලය දීලා තියෙනවානේ 5යි. පස්වරක් දෙක 10යි සර්. වැරදි. ඇයි වරදින්නේ? මෙතන මිනිත්තු 5ක් දීලා තියෙනවා. ඒතර මේක අන්තර්ජාතික ඒකකයට ගන්න වෙනවා. ඒ කියන්නේ තප්පර කරන්න වෙනවා. තප්පර කරන්න. එහෙනම් 60 වැඩි කරලා 5න් වැඩි කරන්න වෙන. එතකොටනේ තප්පර වලින් එන්නේ. එහෙනම් 2 වැඩි කිරීම 60 වැඩි කිරීම 5 උත්තරේ එනවා 600ක්. ඊළඟට ඔරුව ඒකාකාර ප්‍රවේගයකින් ගමන් කරා කියලා හිතන්න. ඒකාකාර ප්‍රවේගයකින් යනවා. ඔරුවේ චලිතයට අදාළ විස්ථාපන කාල ප්‍රස්ථාරය. දැන් විස්ථාපන කාල ප්‍රස්ථාරයකට යන්න ඕන. එහෙනම් අක්ෂ දෙක තේරුම් ගන්න. එක අක්ෂයක් තියෙන්න ඕන විස්ථාපනය. අනිත් අක්ෂයේ කාලය. X අක්ෂයේ කාලය මේ Y අක්ෂයේ විස්ථාපනය. ඒවට ලකුණු දෙනවා මේ නිවැරදි අක්ෂ ලකුණු කිරීමට එකයි. ඉරි දෙකක් ගැහුවාට ලකුණු එකක් එනවා මරුනේ. නේ අක්ෂ ලකුණු කරන් ලියන්නත් ඕනේ ඉරි දෙකක් ගහලා හරියන්නේ නැහැ හරි විස්ථාපනය වරහන් ඇතුලේ මනින ඒකකයේ මීටර කාලය මනින ඒකකය තප්පර එහෙම ලියන්න පුළුවන් හොඳයි ඉතින් අපි දන්නවා ප්‍රවේගය කියලා කියන්නේ විස්ථාපනයේ වෙනස් වීමේ ශීඝ්‍රතාවයනේ විස්ථාපනයේ වෙනස් වීමේ ශීඝ්‍රතාවය එහෙනම් මෙන්න 300යි කියලා කියන්නේ මොනවාද අපේ තප්පර 300ක කාලයක්නේ වැඩේට ගියේ විනාඩි 5ක්නේ එහෙනම් මුළු කාලය 600යි එන ඒකාකාර ප්‍රවේගයක් නිසා මෙන්න මේ මූල ලක්ෂය අරා ඕන ඔය විදියට යන්න ඕන. මෙන්න මේ වගේ ප්‍රස්තාරයක් තියෙනවා නම් අපි හරි උත්තරේ හැටියට ඒක බාර ගන්නවා.